මම දැක්කා ඊයේ ප්‍රකාශ මාස 3ක් පිරෙන වෙලාවේ මේ පරීක්ෂණ හරියට කෙරිලා නැහැ. ආණ්ඩුවේ නායකින්ට පිටකොන්ද නැහැ. ඒකින්ද ආණ්ඩුවේ නායකයෝ ගෙදර යන්න ඕනේ. අපි ගෙදර යන්න තමයි ඉන්නේ. අපි පදිංචි වෙන්න ඇවිල්ලා නැහැ. නිල කාලේ වුණාම ගෙදර යනවා. අවශ්‍ය නම් ආයි ඡන්දෙකට මුහුණ දෙනවා. ඒක කවුරුවත් කියන්න උවමනාවක් නැහැ. අපිට හොඳ පිටකොන්දකුත් තියෙනවා. මම පිටකොන්දක් තියෙන බව පෙන්වුවේ 2015 ජනවාරි 8 වෙනිදා. ඊට පස්සේ ඉන්න අගමැතිවරයා ඉවත් කළා. හිටපු ජනාධිපති අගමැති කරලා පිටකොන්දක් තියෙන බව මම පෙන්වුවා. හිටපු ආණ්ඩුවේ දූෂණ වංචා හොයන්න ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාපත් කෙරුවා. තියෙන ආණ්ඩුවේ දූෂණ වංචා හොයන්න ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා කෙරුවා. මං හොඳට පෙන්නලා දිනවා පිටකොන්දක් මට තියෙනවයි කියන්නේ. මේ ප්‍රශ්නේදී කොතන හෝ වැරද්දක් සිද්ධ වෙලා තිබෙනවනම් ඔය කියන විදිහට කොයි හරි හංගලා තිබෙනවනම් හැංගිලා තියෙනවනම් ඒ ඕන කෙනෙකුට පුළුවන් එළියට ඇවිල්ලා අධිකරණයට යන්න. එහෙම එකට කළ යුතු වෙන්නේ. පිටකොන්ද නැහැ, ගැරඬි, නයි, පොලොංගු, පිටකොන්ද නැහැ. ඒගොල්ල උරග වර්ගයේ. අපි උරග වර්ගයේ නෙවෙයි. අපිට හොඳ පිටකොන්දක් තියෙනවා. ඒක නිසා කළ යුතු හැම දෙයක්ම කරලා තියෙද්දි එක එක පුජ්‍යලික දේශපාලන න්‍යාය පත්‍රවලට යට වෙච්ච අය පිටකොන්ද නැහැ කියලා කියන්නේ මට. ජනාධිපතිවරයාට, අගමැතිවරයාට නම කියන්නේ නැතුව, තනතුර කියන්නේ නැතුව හැබැයි එල්ල කරන්නේ පිටකොන්ද නැහැ කියලා දේශපාලන න්‍යාය පත්‍ර. ඉතාමත්ම විශිෂ්ට වූ ශ්‍රේෂ්ඨ වූ චරිතයක් අද සිටින අති උතුම් පාප් වහන්ස. ඒ සියලු දෙනාට අපේ තිබෙන්නේ ගෞරවයක්, භක්තියක්, සැලකිල්ලක්. ඕනෑම කෙනෙකුට පුළුවන් මේ රටේ නිදහස් සමාජයක නීතිය විරුද්ධ තැනක ඇවිල්ලා කතා කරන්න, තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මම ලෑස්තිය ඕන කෙනෙක් එක්ක සාකච්ඡා කරනවා, විවෘතව සාකච්ඡා කරනවා. හැංගිලා ගහන්න ඕන නැහැ. මාත් එක්ක ඕන විවෘත සාකච්ඡාවකට එන්න කියලා මාධ්‍ය ඉස්සරහම ආරාධනා කරනවා. අද අපිට මේ ගහන ගැහිල්ල පිටකොන්දක් නැහැ කියලා මේ රටේ ධනපති පවුලකින් ආවනම් කියන්නේ නැහැ. රදල් පවුලකින් ආවනම් කියන්නේ නැහැ. වලව්වකින් ආවනම් කියන්නේ නැහැ. මම සාමාන්‍ය දුප්පත් පැල්පතක ඉපදිච්ච, එතන ඉඳන් අවුරුදු 52ක දේශපාලන ජීවිතයක් එක ගොඩනැගිච්ච කෙනෙක් නිසා එලෝ එලෝ ගහනවා, පාග පාග ගහනවා. ඇයි ඒ? පොඩි මිනිහෙක්කින්. මීට කලින් හිටපු ජනාධිපතිවරුන්ට මේ විදිය කිව්වනම් එහෙම ගෙවල් දොරවලුත් නැහැ. ජනතාව නොමග යවන, ජනතාවට වැරදි අවබෝධ දෙන, වැරදි චිත්‍රයක් ජනතාවට මවන විවේචන වලට අපිටත් උත්තර දෙන්න සිද්ධ වෙනවා දේශපාලකයන් විදියට.